සිංහරාජ ලෝකුරුම වනාන්තරය ලාංකීය පරිසර පද්ධතිය තුළ පමණක් නොව ගෝලීය වශයෙන්ද තීතා වචිනාවසි වනාන්තරයකි. මෙය ශ්‍රී ලංකාව තුළ රත්නපුර ගාල්ල මාතර දිස්ත්‍රික් තුළ මායිම් වන ප්‍රදේශයක් පුරා විහිදී පවතී. වටිනා කියන ජෛව විවිධත්වයක් නිතින්ම හිමි සිංහරාජ වනාන්තරය තුළ හඳුනාගත් ශාක්‍ය සත්ව හා සුද්‍ර ජීවී විශේෂ විශාල ප්‍රමාණයකට රැකවරණය ලබා දෙයි. ශ්‍රී ලංකාවට ආවේනික ශාක විශේෂ 217 අතරින් ශාක විශේෂ 140ක් පමණ සිංහරාජයේ දැකිය හැකිය. බාන්දුරා, වේවැල්, උඩවැඩියා විශේෂාදිය ඒවාට කදිම උදාහරණ වේ. ශ්‍රී ලංකාවට ආවේනික මත්ස්‍ය විශේෂ 16 අතරින් විශේෂ 3ක් සිංහරාජයේ ඇලතලාශ්‍රිතව හමු වේ. එමෙන්ම දුර්ලභමෙන්ම ආවේනික කටුස විශේෂ කිහිපයකටම සොඳුරු නිවහනකි. පලා කටුස්සා, පිනුම් කටුස්සා, අං කටුස්සා හා කරමල් බෝතිලිමා ඉන් ප්‍රධාන වේ. තවද මෙරටට ආවේනික පක්ෂී විශේෂ 26න් 25ක්ම සිංහරාජයේදී හමු වේ. නිතර හමුවන වලි කුකුලන්ට අමතරව කැහිබෙල්ලා, මැඩි මුහුණා වැනි දුර්ලභ පක්ෂීන් වර්ග කිහිපයක්ද මෙම වනයේ රැකගත හැකිය. ශ්‍රී ලංකාවට ආවේනික කළු වඳුරා ශීලපායන් අතරින් ප්‍රමුඛ වන අතර සුදු කැබැන් වී ඇති ඇලි වඳුරන්ද දැක ගැනීමට හැකිවීම විශේෂත්වයකි. අතිවිශාල ශාක සත්ව හා සුද්‍ර ජීවී විශේෂයන්ට සොඳුරු නිවහනක් වන සිංහරාජ වනමංසල ජෛව විවිධත්ව උණුසුම් කලාපයකි. විවිධ පුද්ගල ක්‍රියාකාරකම් නිසා වර්තමානයේ වන විට යම් තර්ජනයකට මුහුණ දී ඇති සිංහරාජ වනාන්තරයේ රැක ගැනීමට පරිසර සංවිධාන පමණක් නොව මේ විනාශ මුඛයට ඇද දමන මානව වර්ගයාද නිතින්ම දායක විය යුතුය. නොවේසේ නම් ඉදිරි අනාගත කාලය තුළදී ඇමසන් වනාන්තරයට අත් වූ ඉරණම සිංහරාජ වනාන්තරයට දත්විය හැකි බව අමතක නොකළ යුතුය. දුරාතීතයේ හෙලේ පුරා විහිදී තිබූ සුන්දර වනාන්තරය අද 15%කට පමණ හීනම ගොස් නොබෝ දිනක අවසන්ව යනු ඇත. පසුගිය දශක කිහිපයේ එනම් වසර 1960 කාලයේ 80%ක් පමණ විසිරී පැතිරී තිබූ වනගහනය කෙතරම් වේගයෙන් මිහිමතින් වැනසී යනු ඇත්දැයි ඒට මූලික හේතු කවරේදැයි විමසිය යුතුය. වනාන්තරය අහිමි වීමෙන් අපත වෙනසී යන අයරෝ සිහි කළ යුතුය. අතීතයේ සිංහරාජ මූකලාන ලෙසින් හැඳින්වු හෙක්ටයාර ලක්ෂ ගණනින් යුතු මහවැසි වනයත් එහි අනේක දිය දහරාත් සත්ව ගහනයත් අද දක්නට නැත. ඇත්තේ සිංහරාජ ලෙස හැඳින්වෙන අක්කර 20,000ක් පමණ වූ කුඩා පින්කඩක් පමණි. අතිශයෝක්ත පුරාජේරුවෙන් යුතු සිංහරාජයේ අභ්‍යන්තරය නිරන්තරයෙන් කැලෑ වදින ගම්වාසීන්ගෙන් හා ජාවාරම්කරුවන්ගෙන් දූෂණය වී ඇත. සෑම වර්ග මීටර 100ක් තුළම මහා වනස්පතින් කපා රැගෙන ගොස් ඇත. එම ගස් රැගෙන මාර්ගයන් හරහා නව මාර්ග නිමවී තිබේ. මහා පරිමාණයෙන් වනාන්තරයේ ලිපිනි කරමින් තේවගා ව්‍යාප්ත කිරීම සී ප්ලේන් සිදු කෙරේ. වනාන්තරය තුළ යටි වගා ඉවත් කර තේ පැල සිටුවීමෙන් අනතුරුව විශාල ගස් කපා ඉවත් කරමින් වනාන්තරය තුළට තේ වගා ව්‍යාප්ත කරනු ලැබේ. තේ වගා ව්‍යාප්ත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ සඳහා යොදෙන රසායනික පලිබෝධනාශක සහ පොහොර වර්ග හේතුවෙන් මෙහි වෙසෙන ශ්‍රී ලංකාවට ආවේනික මෙන්ම වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති ශාක හා සත්ව විශේෂයන්ගේ පැවැත්මට ඉතා දරුණු බලපෑම එල්ල විය හැකිය. ඒ සියල්ලටම අමතරව වල්ලපට්ටා ජාවාරම, දැව ජාවාරම, ජානමංකොල්ලය, මැණික් පතල් හැරීම, දඩයම් කිරීම හා ගිනි තැබීම් මෙහි පැවැත්මට එරෙහිව තිබෙන සුලභ සහ තීරණාත්මක බලපෑමය. තවද ඉඩම් හෝටල් සඳහා හොර රහසේම බෙදා වෙන් කර ගනිමින් තිබේ. සිංහරාජ ප්‍රේරක කලාපය තුළ කොස්ගලන ගඟ හරස් කර ඉදිකරමින් පවතින කුඩා ජලවිදුලි බලාගාරයක් නිසා මේ සුළු තෝතැන්නට බරපතල හානියක් සිදු වී ඇත. ඉතා සංවේදී පරිසර පද්ධතියක එම සංවේදීතාවය නොසලකා කෙරෙන මෙවැනි ක්‍රියාකාරකම්
නම් කළ හැක්කේ විනාශයක් ලෙස මිස සංවර්ධනයක් ලෙස නොවේ. මුදල් පසපස හඹා යන වියරු මිනිසා මහ වනස්පතින් සිඳ දමා තමා විසින් තමාගේම ගැල සිර කර ගන්නා බව ඔවුන්ට පසක් නොවන්නේ මන්ද? රන්වලට පවා නොදෙවිනි පිරිසුදු හුස්ම පොද නිරන්තරයෙන් සපේන මහ වනස්පතින් නිතティම්ම දේවතාවුන්ය. ඔවුන් මෙලෙස වන්දි ගෙවන්නේ ඔබට මට හුස්ම දීමේ වරදටද? උසස් මනසක් හිමියයි කියන මිනිසා ඔවුන්ට කළගුණ සැලකිය යුතු නොවේද? මොහොතක් සිතන්න. කනා දින සිංහරාජයට මිය දෙන්නට ඉඩ නොදෙමු. ඇයගේ පරිපූර්ණ සුන්දරත්වය නැවතත් ඇයට ආරෝපණය කර ඇයව ප්‍රාණවත් කරමු. මන්ද ඇය රකින්නේ ඔබගේත් මගේත් හුස්ම පොදයි ප්‍රාණයයි.